ජීවිතයේ විනිවිදින ඔබේ වැඩසටහන සාර සංකල්ප වැඩසටහන සමගිනුයි ඔබ එක්ව තිබෙන්නේ. සාමාන්‍ය ජන විවහාරයේ අපි අහලා තියෙන කියමනක් තියෙනවා ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේද කියන කාරණය. එතකොට මේ තුල ඇති අර්ථය අපි ගැඹුරින් විමසා බැලුව විට පිරෙන දෙයක් තමයි දැන් ගින්නක් ඇති වෙන්න ගින්න සහ දුම අතර තියෙන සම්බන්ධතාවය යම්කිසි සම්බන්ධතාවයක් තිබිය යුතුයි. එහෙම නැතුව ගින්න නැතුව දුමක් නැගිය හැකිද? මේ අපේ සරල ජන විඥානය තුළ තිබුණා වූ සංකල්පය. ඒ හේතුඵල දහම පිළිබඳ අවබෝධයෙන් හෝ එහෙම නැත්නම් තාර්කිකත්වයේ පිළිබඳ අවබෝධයෙන් හෝ මෙවැනි ජන පිරුළු නැත්නම් මෙවැනි වහරට ගැනෙන දෑ නිර්මාණය වුණා කියලා අපිට සිතන්නට හැකිද? මම හිතනවා අද එක් මානයකට අපිව විවෘත කර දෙන ධර්ම දේශනයක් තමයි ඔබ වෙනුවෙන් ගේනට සූදානම් වන්නේ. ඔබ දැනටමත් දන්නවා අඟහරු වදා දිනේ උදේ 7 සිට 8 දක්වා හේතුඵල ධහම පිළිබඳව ගෙනෙන ධර්ම දේශනය ගෙනෙන්නට සූදානම් බව. ඉතින් ඒ හේතුඵල ධහම අතර තිබෙනා වුණ නැත්නම් ඒ සම්බන්ධතාවය පිළිබඳව පසුගිය සතිවල ඔබගේ අවබෝධය පුළුල් වූවා. ඉතින් අද දිනේ ධර්ම දේශනයත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට ඒ හේතුඵල ධහම පිළිබඳව තිබෙනා වූ තවත් කාරණා පිළිබඳව අවබෝධය පුළුල් කරන්න. ඉතින් මේ සඳහා අප කෙරෙහි කරුණාවෙන් වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පිළිගනිමු. කොළඹ හත විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති, ඒ වගේම වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති, කම්මට්ටානාචාර්ය, විනයාචාර්ය, විද්‍යාවේදී අවසරයි අපි උඩුදුම්බර කාශ්‍යප හාමුදුරන්ව නමස්කාර පූරකව මා පිළිගන්නවා. ඉතින් අපි ඇරයුම් කර සිටිමු අපේ හාමුදුරුවන්ට මේ හේතුඵල ධහම පිළිබඳව උන්වහන්සේගේ ඒ ධර්ම දේශනය ආරම්භ කරන හැටියට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉමස්මින් සතිදං හෝති, මස්සුප්පාදා ඉදං උපජ්ජති, ඉමස්මින් අසති දං නොහෝති, ඉමස්සු නිරෝධාය දං නිරුජ්ජති ති. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, හැම දිනාම එකතු වෙලා ඉන්නේ අද දවසේත් අපේ ජීවිතයට උතුම් ධර්මය එකතු කර ගැනීමේ පරම අභිලාෂයකින් යුක්තව. ඉතින් හේතුඵල ධහමට අනුකූලව අපි ඇති කරගන්න ඕනේ මූලික හඳුනා ගැනීම ඇති කරගනිමින් ඉන්නේ. ඉන්පසු අපි මේ මාතෘකාව යටතේ පටිච්චසම්පාද ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන කරුණු ඒක රාශි කරගන්න ඕනේ. කතා කළ යුතු දෙයක් තියෙනවා හේතුඵල ධහම අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය වෙන මූලික දේවල් මොනවද කියලා. පටිච්චසම්පාද ධර්මය අවබෝධ කරගන්න ඕන කරන මූලික මානසික තත්ත්වයන් මොනවද කියලා තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සප්තවිසුද්ධිය කියලා කියන්නේ රතවිනිත සූත්‍රයෙන් අපිට හෙළි වෙන මහා වටිනාම මානසික තත්ත්වයන් වෙනස් වෙන යම් කිසි හඳුනා ගැනීමක් කළ හැකි ඉතා වටින ධර්මතාවයන් තියෙන සූත්‍ර ධර්මයක් රතවිනිත සූත්‍රය. ඒ තමයි මේ සප්තවිසුද්ධිය ගැන තියෙන්නේ. විසුද්ධිය කියලා කියන්නේ පිරිසිදු වීම කියන එකයි. එතකොට අපේ හිත ශරීරය ඔය නොයෙකුත් කුණු දූවිලි වලින් අපිරිසුදු වෙනවා වගේ හිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් වලින්. ඒ කෙලෙස් වලින් අපිරිසුදු වෙන හිත අපි අදිෂ්ඨාන ගන්න වෙලාවකට මේ තරහ ගැනීම බොහොම නරක දෙයක්, නැත්නම් මේ වගේ වැරදි කිරීම මේ බොහොම මේ කියන්නේ හොඳ නැති දෙයක් කියලා හිතලා අපි සමහර වෙලාවට
නොයෙකුත් අදහස් ඇති කරගන්නවා අපේ පින්නන්ත මම මේව නවත්තලා දානවා කියලා. අපේ පින්නන්ත අයටම හොඳට වැටහෙනවා ඇති. එහෙම නවත්තනවා කියලා හිතුවට නවත්තන්න බෑ. නවතින්නේ නෑ. සමහර වැරදි වලින් කොච්චර අත මිදෙනවා කියලා හිතාගෙන හිටියත් සමහර වෙලාවට කිසිම විදිහකින් ඒවෙන් අත මිදෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නෑ. නැවත නැවත ඒ පැත්තට හැරිලා යනවා. ඉතින් ඒක නිසා අපි බොහොම ප්‍රවේශමෙන් අපේ පැත්ත බැලුවොත් තමන්ගේ පැත්තට හැරිලා මේ හැමදේම සිද්ධ වෙන්නේ හේතු නිසා බව වැටහෙනවා. ඕනම සිතුවිල්ලක් කෙනෙකුට එන්නේ පවා හේතු නිසා බව වැටහෙනවා. ඉතින් ඒවා පරිපූර්ණව වටහා ගන්න අපි කවදා හරි දවසක වටහා ගත යුතු කාරණා පහක් තියෙනවා. තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු, නිරීක්ෂණය කරලා තමන්ගේ පැත්තෙන්ම එහි තියෙන සැබෑ තත්ත්වය මොකද්ද කියලා දැනගත යුතු කාරණා පහ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන්නේ. ඒවා සන්තති විදිහට නැවත 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 කැඩි කැඩි යන ඒවා නැවත නැවත සකස් වෙමින් තියෙන දේවල්. මේවා අත්දකින්න නම් අපි ඒ සන්තතීන් දෙස අවධානය යොමු කරන්න ඕනේ. අන්න ඒ සන්තති වල එකිනෙක තියෙන සම්බන්ධතාවයන් පංච උපාදානස්කන්ධයේහි එකිනෙක සම්බන්ධ වෙන ආකාරයන් භවයක් සකස් වෙන්න නැවත නැවත භවයක් සකස් වෙන්න ඒ ආකාරයන් තමයි මේ දේ වුණොත් මේ දේ වෙනවා මේ දේ වුණොත් මේ දේ වෙනවා මේ දේ වුණොත් මේ දේ වෙනවා කියලා තියෙන මේ පටිසම්පාද ධර්ම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා මේ විදිහට වේදනා තණ්හා උපාදාන භව ඔය වගේ ජීවිත කතාව තමයි අපි අත්විඳින්නේ. මේ ජීවිත කතාව තමන්ගේ තුලින් අත්විඳින්න මේ මොහොතේ ඇයි අපිට බැරි? අපි ළඟ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ. අපි ළඟ සිද්ධ වෙන ක්‍රියාවලියක් වේදනා සන්තතියක් තියෙනවා. සංඥා සන්තතියක්, සංකාර සන්තතියක්, විඥාන සන්තතියක්. එකක් පසුපස එකක් පසුපස එන සිත් පේඩියක්. ඒ සමගම ඇති වෙන සිතුවිලි. ඒත් එක්කම ඇති වෙන හඳුනා ගැනීම. ඒ සමගම ඇති වෙන වේදනාව. ඒ වගේම මේ රූපය. හරි. එතකොට මේ දේවල් ඇයි අපේ ළඟම සිද්ධ වෙන දේ අපිට අත්විඳින්න බැරි? අපේ ළඟම තියෙන සමහර පුංචි පුංචි සත්තුන්ගේ ක්‍රියාකාරකම් කොහොමද කියලා බලාගන්න අපිට ඕන වෙනවා අන්වීක්ෂ. ඈත තියෙන දේවල් ලොකු කරලා බලාගන්න අපිට ඕන වෙනවා දුරේක්ෂ. ඉතින් මේ වගේ යම් යම් උපකරණ ඕන වෙනවා යමක් අත්දකින්න ළඟම තියෙන. අපි බොන ඇල් වතුර එකේ මොනවද තියෙන සංයුතය කියලා අපි ඇහැට පේන්නේ නැහැ. හරි. ඒ වගේ අපි ළඟ තියෙන දේවල් දැනගන්න නම් ඒ ළඟ තියෙන දේවල් දැකගන්න අපිට ඇහත් එක්ක භාවිත කරන්න ඕන තව උපකරණ ඕන වෙනවා අර වගේ සියුම් දේවල්. ඒ වගේ මෝහ අන්ධකාරයෙන් වැහිච්ච මේ හිතට ලෝකයේ තියෙන ගොඩාක් දේවල් පේන්නේ නැහැ. කෙලෙස් ධර්මයන්ගෙන් වැහිලා තියෙද්දි, කෙලෙස් ධර්මයන්ගෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙද්දි මේ සිත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච ආදී නොයේකුත් ආකාරයේ විවිධ මේ කෙලෙස් වලින් හිත පිරීලා තියෙනකොට අපේ පින්නත් නේ ඇත්තක් දකින්න විදිහක් නැහැ. මහ වේගෙන් හිත විසිරෙනවා. අර වේවුලන අතකින් ඉඳි කට්ටකට උලක් දාගන්න බෑනේ. ඒක යෝග්‍ය නැහැ ඒ වැඩේ කරන්න. අන්න ඒ වගේ තමයි මේ හේතුඵල ධම කියලා කියන්නේ අපිට කිසි විදිහකින් ඒක හේතුඵල ධමයට ගලපන්නේ එහෙමයි සංවර සියුම් දේවල් අත්දකින්න බැරි වේවුලන සිතකින් අපිට අපේම ඇත්ත తত্ত্বය අත්දැක ගන්න බෑ. ඒකට හොඳ සිහියක් ඕනේ. ඒකට හොඳ වීරයක් ඕනේ. ඉවසීමක් ඕනේ. අදිෂ්ඨානයක් ඕනේ. මෛත්‍රියක් ඕනේ. උපේක්ෂාවක් ඕනේ. ඒ වගේ
ඒකාග්‍රතාවයක් ඇති වෙන විදිහට මේ වගේ ධර්මතාවයන් ඕනේ. මේ ධර්මතාවයන් වර්ධනය වුණොත් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන්. බලන්න අපි නිකන් හිතමු මේ වෙලාවේ වේදනාවේ අපිට හොඳට දැන දෙන්නේ වේදනාව කොටස් තුනකට බෙදෙනවා. නිකන් උදාහරණයක් ගත්තොත් අපේ පින්නන්තයට තේරුම් ගන්න පහසු වෙන්න එක උපාදාන ස්කන්ධයක්නේ වේදනානුපස්ථාන කන්දේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උපාදාන ස්කන්ධය කොටස් තුනකට බෙදෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා කියලා. ඉතින් ඔය තුන ඇරෙන්න වෙන මොකක්වත් හැදෙන්නේ නැහැනේ. විටක සුඛ වේදනා, විටක දුක් වේදනා, විටක සැපත් නැති දුකක් නැති වේදනා. හැදෙන තැන් අනුව ඒ කොටස් ගානකට බෙදෙනවා. චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ඝාන සම්පස්සජ, ජීව සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ කියලා. ඇහැකරණ ආසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන ඒ ඒ ඉන්ද්‍රියන් වල ඇති වෙන ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් සහ අදුක් අසුක වේදනා කියලා. මෙච්චරයි තියෙන්නේ. එතකොට ඇයි මට මේකේ තියෙන ලක්ෂණත්‍රය අවබෝධ කරගන්න බැරි? මොනවද ලක්ෂණත්‍රය? මේ වේදනා කියන මේ සන්තතිය තුළ තියෙන පින්වත්නි අනිත්‍ය ලක්ෂණය. නිකං උදාහරණයක් කිව්වොත් මේ දැන් අපේ පින්වන්ත අය ඉඳගෙන ඉන්නකොට යම් කිසි වේදනාවක් ඇති වෙනවා ශරීරයේ. තව පුංචි සැනකින් ඒක වෙනස් වෙනවා. තව පොඩි සැනකින් වෙනස් වෙනවා. සියුම් හරි වෙනසක් වෙනවා. අන්න බලන්න. ඉතින් අපිට ඒ වගේම ඒක අනිත්‍ය ලක්ෂණය. අනිත් එක තමයි බලන්න චුට්ටක් හිතලා මේ පුළුවන්ද කියලා මේ මට ඕන විදිහට ඒක වෙනස් කරගන්න. එහෙනම් ඉතින් මම සැප පැත්තටම වෙනස් කරාවේ. දැන් අපි මේ බණ අහනකොට බණ කියනකොට අපි මේ නලියනවනේ. ඒ නලියන්නේ අපි පින්නත්නේ. දැන් මම වුණත් මේ පුටුවේ චුට්ටක් චුට්ටේ මෙහෙම මෙහෙම හැරෙනවා. මේ පින්නන්ත අයත් මොකද කරන්නේ? පොඩ 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 හැරෙනවා. හරි, හැරෙනවා, නලියනවා. ඒ මොකද ඒ වේදනාවල් අපි එක වෙලාවක එක ඉරියව්වක ඉඳගත්තුම අපිට ලොකු සැපයක් දැනෙන අතරේ තවත් වෙලාවක් අපේ පින්නත්නේ ඒ ඉරියව්වෙම ඉන්නකොට ලොකු දුකක් දැනෙනවා. ඒවා අපි නිශ්චල වෙන. දැන් මට මේ ඉන්න විදිහ මට හරි සැපයි කියන්නකෝ. මං හෙල්ලෙන්නේ නැතු වෙන මේ සැප වෙඳින්න ඕනේ කියලා. ඉතින් ඒ ඉරියව්ව සැප හින්දානේ හැබැයි චුට්ටකින් රිදෙන්න පටන් ගන්නවා. ඒ අපේ ස්වභාවය. ඒක කොච්චරකින් රිදෙනවද නැද්ද කියන එකවත් තීරණය කරන්න මට පුළුවන්කමක් ඇත්තේ නැහැ. හරි, අන්න ඒක නිසා අපි වටහා ගත යුතු වෙනවා. මට ඒක නවත්තන්න බෑ, මට ඒක පවත්තන්න බෑ, ඒක මගේ වසඟයට ගන්න බෑ. අන්නේ තියෙන අනාත්ම ලක්ෂණය. එතකොට යමක් වෙනස් වෙනවා නම් හැම වෙලේම ඒක දුකටම හේතු වෙනවා. ඇයි? සැපයයි කියලා තියෙන දේ ස්ථිරව තියාගන්න පුළුවන් කමක් නැති නිසා. ඒ නිසා වෙන්ම අපි හැම වෙලේම යම් දෙයක් වෙනස් වීමම දුකක් වෙනවා විතරක් නෙවෙයි, වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන දේ තිබ්බ තත්ත්වයට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. වෙනස් වීමම දුකක් වෙනවා. ඒ වෙනස් වෙච්ච දේ තිබ්බ තත්ත්වයට නැවත නැවත ගන්න ලොකු දුකක් විඳින්න වෙනවා. ඒ ගත්ත දේ තිබ්බ තත්ත්වයට නැවත නැවත ගත්ත දේ නැවත රැක ගන්න වෙනවා. ඒකත් ලොකු දුකක් වෙනවා. අන්න ඒ දුක්ඛ ලක්ෂණය තේරුම් ගන්න පුළුවන් ওই காரணා තුන හැම වෙලෙම වේදනාව තුළ තියෙන. ඉතින් මේවා කියනකොට දන්නවා අපි. හරිද? මේවා කියනකොට අපිට තේරෙනවා. නමුත් මේ තේරෙන දේ අපි කොයි වෙලාවකවත් අත්දැකලා නැහැ. ඒක නිසා ඒක අපේ අත්දැකීමක් නොවන නිසා ඒ පිළිබඳව අපිට දැනගත්ත පමණින් සංඥා එන්නේ නැහැ අවශ්‍ය වෙලාවට. මේක තමන්ගේ තුලින් අත්දකින්න ඕනේ. මේ වේදනා සන්තතිය අපේ පින්නත්නේ අත්දකින්න ඕනේ. ඉතින් මම මේ මොහොතේ කියනවා අපි මේ දැන් බණ අහලා අහලා ඇති වෙනකන් තියෙනවානේ. ඒක නිසා මේ වෙලාවේ පැත්තකට වෙලා බණ කියන එක පැත්තකට තියලා බණ අහන එකත් පැත්තකට තියලා අපි
වේදනා සන්තතිය අත්දකිමු කියලා මං කියනවා මේ පින්නන්ත අයට. ඉතින් අපි එක තැනකට ඉඳගෙන පර්යංගයක ඉඳගෙන මම මොකද කරන්නේ? මගේ ශරීරයේ පුරාවට ඇතිවෙන වේදනාවල් අත්දකිමින් අත්දකිමින් ඉන්න අනිත්‍ය අත්දකින්න අනාත්මය අත්දකින්න දුක්ඛ ලක්ෂණය අත්දකින්න මම මොකද කරන්නේ? මගේ මනස මෙහෙවනවා. ඉතින් අනිත්‍ය අත්දැක දැක ඉන්න ඕනේ. මට අයිතියක් නැතුව සකස් වෙන හැටි නැති වෙන හැටි අත්දැක දැක ඉන්න ඕනේ. ඉතින් එහෙම ඉන්න අපි උත්සාහ කරොත් අපේ පින්වත්නි කුමක් වෙයිද කියලා කියන්න අන්න බලන්න. එහෙම කරන්න බෑ. එක විනාඩි දෙකක් උත්සාහ කරලා බලන්න. එකමට ධර්ම දේශනා ඉවරනට පස්සේ එක විනාඩි දෙකක් අපේ පින්වන්ත අය හැකිනම් උත්සාහ කරලා බලන්න. මේ වේදනාව මම අවබෝධ කරගන්න, මේ වේදනාවේ තියෙන ඇත්ත తත්වය මම අත්දකින්න, මොකද මගේ ළඟනේ මේ වේදනාව හැදෙන්නේ කියලා යම් කිසි කෙනෙක් පාරයන්කයක් බඳගෙන අන්න වේදනාවන පස්සීව ඉන්නවා. වේදනාවට වේදනාවෙහි සැබෑ ස්වභාවය අත්දකින්න වාසය කරනවා. හරිද? මොකද වෙන්නේ කියන්න. එහෙම කරන්න උත්සාහ කරත් කරගන්න බැරි වෙනවා. එක විනාඩි දෙක තුනක්වත් කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. හුඟක් වෙලාවට මොකද වෙන්නේ? මේ හිත වේගවත් වෙනත් අරමුණු වලට යනවා. වේගවත් වෙනත් අරමුණු වලට යනවා. තමන්ට පාලනය කරගන්න බැරුව අතීතේ හිටිය තැන්, අතීතේ වෙච්ච දේ කොයි විදිය වුණාද, පසුව මොනවද වුණේ, ආශ්‍රය කරපු අය කවුද, දැක්ක රූප, අහපු ශබ්ද, විඳ ගන්ධ, විඳ රස, විඳ පහස ආදිය ලබා දුන්න ජීවි අජීවි වස්තුන් කෙරෙහි හිත ගිහිලා ඒ තැන් වල ලැග ඉන්නවා. මේක කරන්න දෙන්නෙම නැහැ. මේක කරන්න දෙන්නෙම නැහැ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්නව අපිට අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාමරූපං නාමරූපච්චය සලආයතන සලආයතන පච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන. එතකොට ඔය විදිහට භවය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී මහා දුක්ඛ ස්කන්ධයක උප්පත්තිය සිද්ධ වෙන ආකාරයේ තියෙන මේ වේදනාවේ යථාභූත ස්වરૂපය අත්දැක ගන්නට අපිට හැකියාවක් නැහැ. පටිච්චසම්පාදයට එපිකම් කරන්නට කලින් වේදනාව අත්දැකලා ඉන්න ඕන. යම් දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලා ගන්න කලින් ඒ දේ දැනට තියෙන ප්‍රතිඵලය අත්දකින්න අපිට පුළුවන්කම තියෙන ඕන. වේදනාවට හේතු වෙන කාරණා දැනගන්නට නම් ඉස්සෙල්ලා වේදනා සන්තතිය අපේ ග්‍රහණයට, ඒ කියන්නේ මගේ හිතේ ග්‍රහණයට, නැත්නම් හිත වේදනා සන්තතිය තුළ රඳවාගෙන දීර්ඝ වෙලාවක් ඒක අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. ඒක නැත්තම්, එහෙම නැත්තම් ඒ පිළිබඳව දැනගන්න මට කුමන හෝ ක්‍රමයක් තියෙනවද? පොත්පත් වලින් අපි කරන්නේ දැනගන්න එක. ඒ දැනගන්න දේ තුළ තියෙන ලක්ෂණය දැකගන්න නම් තමන්ගේ පැත්තෙන් මේ සන්තතියට සමවදින්න ඕනේ. ඉතින් අමාරු දෙයක් නෙවෙයිනේ. මං කිව්වේ වේදනාවට හිත යොමු කරගෙන ඉඳලා ඒ ලක්ෂණ තියෙනවද කියලා බලන්න. අන්න එහෙම බලන්න පළවෙනියෙන්ම නුවණක් ඕන වෙනවා. වේදනාව සුඛ වේදනා, අදුක්ඛ වේදනා, අදුක්ඛ අසුඛ වේදනා, දුක් වේදනා ආදි වශයෙන් මේවා චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, ජීවය සම්පස්සද, කාය සම්පස්සද ආදී වශයෙන් නුවණක් ඕන වෙනවා. එහෙනම් නුවණ යෙදෙන්න ඕන අපේ මනසේ. හරි, දැනට එහෙම සම්පූර්ණ නුවණක් තියෙනවද? භාවනා කමටහන පිළිබඳව ඉගෙන ගන්න ඕනේ අපේ පින්වත්නි. හරි, එහෙනම් පළවෙනියෙන් නුවණ ඕන. එහෙනම් කමටහන ගැන ඉගෙන ගන්න ඕන හරියට. මහා සතිපට්ඨාන දේශනාවේ වේදනානුපස්සනාවේ තියෙන කමටහන අපි හරියට ඉගෙන ගන්න ඕන ගුරුවරයෙක්ගෙන්. මෙන්න මෙහෙමයි මේක කරන්නේ කියලා. ඒක නැත්තම් කරන්න පුළුවන් වෙයිද? අන්න හේතුඵල ධම ධර්ම අවබෝධයේ සිද්ධ වෙන්නේ හේතුඵල න්‍යායට අනුකූලවමයි. දැනගත්තේ නැත්තම් යම් කිසි දෙයක් එහි තියෙන ස්වභාවය වෙන දේ ඉස්සෙල්ලා දැනගත්තේ නැත්තම් අහලා එයාට ඒක අත්දකින්න ගියාම හඳුනා ගන්න හම්බෙන්නේ නැහැ. මේක දැනගත්තොත් මේක නඳුර ගන්න පුළුවන්. අහවල් අහවල් විදිහට හැසිරෙනවා. අහවල් අහවල් තැන කියලා කවුරු හරි කිව්වොත් අපිට එතෙන්ට ගිහිලා ඒ කට්ටිය අල්ල ගන්න පුළුවන්. එහෙනම් දැනගන්න ඕනේ ඒ කට්ටියගේ හැඩරුව එහෙම කියන්න ඕනේ.
ඉතින් ඔන්න ඔහොම තමයි ඒ දැන ගැනීම කියන එක ගැන අපි තේරුම් ගත යුතුව තියෙන්නේ. හා එහෙනම් වේදනානුපස්සනාව ගැන දැනගන්න පුළුවන් ඒක එක කාරණාවක්. ඊළඟට දැනගත්තට අපේ පින්වත්නි ඒ දැනගත්ත දේ පිළිබඳව තේරුම් ගන්න අපේ හිත එතෙන්ට යොමු කරගෙන ඉන්න වෙනවා. අන්න ඒ යොමු කරගෙන ඉන්න අපිට මොකද ඕන වෙන්නේ? ඒ පැත්තටම අරමුණු කරන සිහිය කියන එක ඕන වෙනවා. හරිද? එහෙනම් සිහිය නැත්තම් දැනගත්ත දේ පිළිබඳවක්වත් මතක් වෙන්නේ නැහැ. අදාළ තැනේදී ඒකෙන් තමයි සිහිය කියන එක අපිට ඕනේ. ඇත්තටම අපිට හුඟක් වෙලාවට අපි දන්න දේවල් ගොඩාක් දේවල් අදාළ තැනදී මතකයට එන්නේ නැහැ අපේ පින්වත්නි. අදාළ තැනදී මතකයට එන්නේ නැහැ. ඒක අතිවිශාල වූ ගැටලුවක්. ඒ තමයි සිහියේ මදිකම් තියෙනවා නම් ගැටලුව දරුණු තත්යක තියෙනවා. එහෙනම් අපි අපේ සිහියේ මිම්ම හොඳට බලලා දවසින් දවස දවසින් දවස මේ සිහිය වැඩි කර ගැනීමේ වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සිහිය වැඩි කර ගැනීමේ වැඩපිළිවෙල අපේ පින්වත්නි අපිට සිද්ධ කරන්නට නම් බලන්න පොඩ්ඩක් හිතලා අපේ හිතේ එන ඔය අකුසල ධර්මයන් එනකොට ඒවා මැඩ ගන්න අද පෙරදුනා නම් වැඩපිළිවෙල පවා අතහරින්න කියනවා මේ හිත. මම මොකක් හරි වැඩපිළිවෙලක් ආරම්භ කරලා මගේ ජීවිතයේ දියුණුව සඳහා නුවණ සඳහා වීරිය සඳහා අධිෂ්ඨානය සඳහා ධර්මාවබෝධය සඳහා මම මොකක් හරි වැඩපිළිවෙලක් සකස් කරලා සැලසුමක් හදලා එතකොට ඒ සැලසුමට වැඩ කරන්න පටන් ගත්තා. එහෙම පටන් ගන්නකොටමත් සමහර අය දන්න හොඳටම එක දවසයි දෙකයි ඊට පස්සේ කිසිම විදියකින් කරගන්න බෑ. සැලසුම පවා අතහැරලා දාන්න කියලා අපේ හිත අපිට කියනවා සැලසුමවත් තියාගන්න එපා කියලා. ඒ තරම්ම කෙලෙස් වලට බරයි මේ හිත. ඉතින් එතකොට අපිට පුළුවන්කමක් නැති බව අපි දැනගන්නවා. ඒ මොකක්ද අඩු? වීරයේ තියෙන අඩුකම. එන අකුසලයන් නැති කරගන්නත් තියෙන අකුසලයන් දුරු කරලා දාන්න එන අකුසලයන් වලට එන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න තියෙන අකුසලයන් දුරු කරලා දාන්න නැති කුසල් ඇති කරගන්න තියෙන කුසල් රැකගන්න සතර සම්‍යක් ප්‍රධාන වීරය තියෙන්න ඕනේ. සමහර අයගේ సంతానවල මේ වීරය තිබුණාට සමහර අයට නැහැ පින්වත්නි. ඒ නැත්තේ ඒක පුරුදු කරලා සකස් කරලා නැති හින්දා. එහෙනම් සිහිය නැත්තම් බෑ, නුවණ නැත්තම් බෑ, වීරය නැත්තම් බෑ. මේ වගේ තව බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් නැත්තම් මේක වෙන්නේ නැහැ. මේක කරන්න හිතුවට වෙන්නේ නැහැ. ඇත්තටම සිහිය ඕනේ, නුවණ ඕනේ, වීරය ඕනේ, ඉවසීම ඕනේ, අදිෂ්ඨානය ඕනේ, මෛත්‍රිය ඕනේ, උපේක්ෂාව ඕනේ, ඒකාග්‍රතාවය ඕනේ, මේ වගේ ගොඩක් දේවල් ඕනේ. එහෙනම් දවසින් දවස දවසින් දවස මේව වර්ධනය කරන්න වෙනවා. මොකද ඒ දේවල් නැත්තම් ඒකට අදාළ ප්‍රතිඵලය එන්නේ නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයෙහි සැබෑ ස්වභාවයන් ක්‍රියාත්මක වෙන ස්වභාවයන් ගැන සඳහන් කරලා තියෙන පටිච්චසමුප්පාද ධර්මය තමන් තුලින් අත්දැකීම තමයි අවශ්‍ය වෙන්නේ. මේක හරියටම තමන් තුලින් අත්දැකලා හරියට වටහා ගත්තොත් පැහැදිලිවම කෙනෙක් සක්කාය දිට්ඨිය අතහැරනවා. හරියට පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න කෙනෙකුට ආත්මීය හැඟීමයි කවදාකවත් එන්නේ නැහැ. අවබෝධ කරගන්න කෙනෙකුට තමන් තුලින් දැකලා. ඒකින්ද මේ අපි කතා කරන හේතුඵල ධර්ම අපේ ජීවිතවලට එකතු කරගන්න වෙනවා. යම් කිසි දවසක ගැටලුකාරී තත්වයකින් සම්පූර්ණයෙන් අත්විඳීමේ අදහසක් තියෙනවා නම් සංසාරික දුක්ඛස්කන්ධයෙන් අත මිදීමේ පළවෙනි පියවර තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම. මොකද පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට පැහැදිලිවම සඳහන් වෙනවා පින්වත්නි සෝවාන් ඵලයට පත් වෙන බව. හරි, හොඳයි. දැන් බලමු අපි මේ කාරණාවක හොඳ කරන්න කියලා මේ සිහිය, නුවණ, වීරය, ඉවසීම ආදී ගුණයන් වර්ධනය කරගන්න ඕනේ. ඒ වර්ධනය නැකෙරුවොත් යම් හේකින් පුහුණු කරපු නැති කෙනෙකුට ක්‍රීඩාවක් කරන්න බෑ පින්නත් නේ. පුහුණු කරපු නැති කෙනෙකුට පීනන්නත් බෑ. පුහුණු කරපු කෙනෙකුටමයි ක්‍රීඩාවක් කරන්නත් පුළුවන්, ජයග්‍රහණයක් ලබන්නත් පුළුවන්. ඒතකොට දැන් අපි හොඳාකාරවම බලන්න වෙනවා අපේ ජීවිතේ අපි මේ පුහුණු වීම කරලාද, මේ සිහිය වර්ධනය කරගන්න කටයුතු කරලාද, වීරිය වර්ධනය කරගන්න කටයුතු කරලාද,
ඉවසීම අධිෂ්ඨානය වැනි අත්‍යවශ්‍ය ගුණාන්ගයන් වර්ධනය කරගන්නට අපි කොයි විදිහේ කැපකිරීමක්ද කරලා තියෙන්නේ කියලා අපි හොඳට බලන්න ඕනේ. හරි. එතකොට අපිට තේරෙවි දැන් අර මං කිව්වා වගේ පුළුවන් නම් වේදනානුපස්සනාවට හිත යොමු කරගෙන ඒ දිහාම බලාගෙන වාසය කරන්න උත්සාහ කරන කෙනෙකුට තේරෙයි. නිකන් ඉන්න කෙනෙකුට නම් ඔක තේරෙන්නේ නැහැ. උත්සාහ කරන කෙනෙකුට තේරෙයි අපේ පින්නත්නි කොච්චර අමාරුද ඒක කරන්න. හරි අමාරුයි අපහසුයි නොකර ඉන්නම හිතන මට්ටමකට එන්නේ. හරි. ඉතින් මේකට අපේ හිත එහෙමනම් පුහුණු කිරීම ආරම්භ කරන්න ඕනේ. මොනවද ඊට කලින් දැනගන්න ඕන දේ මේ බලන්න කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ පින්නත්නි මූලිකවක අපි පටිච්චසම්පාද ධර්මයට අනුව අපේ හිත පිරිසුදු කිරීම සඳහා කටයුතු කරන මට්ටමකට අපේ තත්වය ගත්තාම එතනදී මේ පටිච්චසම්පාද ධර්මය නිසා එන කෙලෙස් ප්‍රමාණයන් අඩු වෙලා යනවා මේ පටිච්චසම්පාද ධර්මය තේරුම් ගැනීම නිසා. ඒක කොහොමද කියලා අපි කතා කරමු. මොකද ඒ දේ තිබුණොත් විතරයි අර දේ වෙන්නේ. තේරුම් ගත්ත දේ අනුව තමයි අපිට සිතුවිලි එන්නේ. ඒක හේතුඵල ධර්මයම තමයි. අවිද්‍යාවයි අඩු වෙන්නේ. අවිද්‍යාව අඩු වෙනකොට ඒ අවිද්‍යාවට අදාළව ඇති වෙන සංස්කාරයන් වල අඩුවක් තියෙනවාමයි. හොඳයි. දැන් එතකොට අපි දන්නවා මේ සිහිය වර්ධනය කරන්න ඕනේ නුවණ වීරිය ඉවසීම අධිෂ්ඨානය වැනි ගුණාංගයන් වර්ධනය කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ. මොකද කොයි වෙලාවක හරි පළවෙනි පිරිසුදු කර ගැනීම සිද්ධ කරගත යුතුව තියෙන නිසා. මොකක්ද පළවෙනි පිරිසුදු කර ගැනීම? ඒකට කියනවා හිත. හිත යම් යම් දරුණු ගොඩක් දරුණු ලොකු අකුසල් වලින් ඉස්සෙල්ලාම වෙන් කරගන්නවා. අන්න ඒක තමයි පළවෙනි පිරිසුදු කර ගැනීම. අන්න එහෙම පළවෙනියෙන් අපේ සිත පිරිසුදු කර ගැනීම සඳහා අපිට ඕන වෙන්නේ සීලය ආරක්ෂා කිරීමයි. ඒකට කියනවා සීල විසුද්ධිය කියලා. දෙවෙනි පිරිසුදු කිරීම චිත්ත විසුද්ධිය. තුන්වෙනි එක දිට්ටි විසුද්ධිය. අන්න ඒ ටික සම්පූර්ණ වෙනකොට තමයි කාංකාවිතන සුද්ධිය කියලා කියන මේ පටිසම්පාදයට අදාළ ධර්මයන් දැනගැනීමෙන් හිතේ ඇතිවන කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල. ඒකත් පහු කරලා මග්ගා මග්ගඥාන දසන සුද්ධිය, පටිපදා ඥාන දසන සුද්ධිය මේ වගේ ඉහළ තැන්වලට ගිහිල්ලා ඒවත් හොඳින් අධ්‍යයනය කරලා අන්න ඒ තුලින් ලෝකය දකින්න පුළුවන් වුණොත් යම් කිසි කෙනෙකුට. හරිද? මේ කඩයින් පහු කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ මග්ගා මග්ගඥාන දසන සුද්ධිය, පටිපදා ඥාන දසන සුද්ධිය, පටිපදා ඥාන දසන සුද්ධියේ අවසාන කොටසේ තියෙන උද්‍යවඥානයේ ඉඳලා එහාට තියෙන විදර්ශනාවන් සිද්ධ කරලා අවසානයේදී තමන් තේරුම් ගත්තොත් මේ පටිච්ච සම්පාදයේ ස්වභාවය අර සියලු දෘෂ්ටි අපි මතක් කරලා තියෙනවා ඊට කලින් සක්කාය දිට්ඨි ආදී තියෙන සියලුම දෘෂ්ටි දුරු වෙලා මොකද වෙන්නේ? කෙනෙක් සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න එතකොට ආය පටිසම්පාදයේ අවබෝධ කරගන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ தത്വෙට පත් කරගන්න තමයි අපිට මේ අවශ්‍යතාවය තියෙන්නේ පින්වත්නි. ඒ සඳහා එතකොට දෙවෙනියට ඕන වෙන්නේ චිත්තවිසුද්ධිය. චිත්තවිසුද්ධිය ඇති කරගත්ත කෙනෙකුට ඍජුවම තමන්ගේ පැත්තෙන් ඒකාග්‍ර භාවයක් ඇති කරගැනීමේ ලොකු හැකියාවක් තියෙනවාමයි. මොකද චිත්තවිසුද්ධිය තුළින් කාමචන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්ෂච්ච විචිකිච්ඡා කියන මේ නිවරණ ධර්මයන් යටපත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට අපිට පටිච්චසම්පාදයේ අත්දකින්න මට්ටමට කතා කරන්න සීල විසුද්ධිය ගැනත් චිත්ත විසුද්ධිය ගැනත් දැනගෙන ඉදිරියට යන්න වෙනවා. හරිද? ඊළඟට එන්නේ දිට්ඨි විසුද්ධිය කියන එකයි. එතකොට මේ දිට්ඨි විසුද්ධිය කියලා කිව්වහම අපිට
අපේ මේ ජීවිතයේ තියෙන ක්‍රියාකාරීත්වයන් අඩුම ගානේ කොටස් දෙකකට බෙදලා හරි අත්දකින්න පුළුවන් මට්ටමකට අපේ මානසිකත්වය සකස් කරගන්න වෙනවා. හරි. මොනවද මේ කොටස් දෙක? ඒ තමයි නාම කොටස සහ රූප කොටස. නැත්තම් කෙටියෙන් අපි කතා කරොත් රූප කොටස සහ අරූපී කොටස. ඒ කියන්නේ මගේ ජීවිතය කියලා මම ගත්තාම අපේ පින්වත්නි මේකේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයක දක්වා බාහිරට පේන නොපෙනෙන වශයෙන් මේ තියෙන සියලුම ඇහැකරණාසය දිව ශරීරය වැනි අවයව වගේම අනිකුත් සියලුම කොටස් ඔක්කොම ගත්තාම ඒ හැම දෙයක්ම රූප. එතකොට මේ ජීවිතය කියන්නේ රූප විතරද? නෑ, මේ ජීවිතය කියන්නේ රූප විතරක් නෙවෙයි. මෙතන වේදනා තියෙනවා, සංඥා සකස් වෙනවා, සංස්කාරයන්, එතකොට සිත් පේලි, මේවා ඔක්කොම තියෙන තැනක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. ඒක රූපේ විතරක් නෙවෙයි. එහෙනම් තව නාම, එහෙම නැත්නම් අරූපී කොටසකුත් තියෙනවා. මෙන්න මේ දෙකක් තියෙන බව අපි දැනගන්න ඕනේ. මෙතන එකක් නොව දෙකක් තියෙනවා. සන්තති, ප්‍රධාන සන්තති වශයෙන් අපිට දෙකකට වෙන් කර ගන්න පුළුවන් අපේ චිත්ත පරම්පරාව සහ සැබවින්ම රූප සහ අරූපී කියන කොටස්. එතකොට මේ දෙක වෙන්ව දැනගෙන ඒ දෙක වෙන්කොට දැනෙන ස්වභාවයට හැම වෙලේම කෙනෙක් අවබෝධ කරගන්නවා මේවා ගැන. අන්න ඒ වෙන්ව දැනෙන ස්වરૂපය ඇති වුණාම කියනවා ඒක. එතකොට යම් ප්‍රමාණයකට තේරුම් අරන් තියෙන නිසා එන්නේ. එතකොට තමයි මේ දිට්ඨි විසුද්ධිය කියන එක ඇති වෙන්නේ. ඒක ඇති වුණාට පස්සේ ඒ නුවණ සහ සිහිය තියෙන තාක්කල් මේ දැනුම තියෙන. හැබැයි මේ දැනුම නැවත පිරිහෙන්න පටන් ගන්නවා. පිරිහෙන්න පුළුවන් ඒ පිළිබඳව තව ඉදිරියට සහ ඒ ඇතිවෙච්ච දැනුම තමන්ගේ තුලින් රැකගත්තේ නැත්නම් තව ඉදිරියට යන්නටත් බෑ. ඒ වගේම තියෙනවටත් වැඩිය පල්ලහට පිරිහෙන්නට පුළුවන්කමක් තියෙනවා. පින්නත් තියෙනට වැඩිය පල්ලහට පිරිහෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක ගැන අපි හොඳින් දැනගෙන වාසය කරන්න ඕනේමයි. දැන් මේ දිට්ඨි විසුද්ධියට පත්වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය ගැන මම කියන්නම්. මට මෙහෙම කියන්න එතකොට තේරුම් ගන්න පහසුයි අපේ පින්නත්නේ. අපි මෙහෙම බලමු පොඩ්ඩක්. හරකෙක් අරගෙන මේ ධර්මයේ තියෙන උදාහරණයක්. හරකෙක්ව හොයන්න යනවා මරන්න ගේන්න කවුරු හරි කෙනෙක්. මග දිගට යනකම් කියන්නේ මොකද්ද? මම හරකෙක් ගේන්න යනවා කියලා. ඇයි මට සංඥා එන්නේ හරකක් කියලා? ඊට පස්සේ මම කියනවා මං හරකක් ගෙනවා, මං හරකෙක් හොයන්න ගියා, මං හරකෙක් අල්ලගත්තා, මං හරකෙක් ගෙනාවා, මං හරකෙක් ඝාතනය කරා. ඔය විදිහට නොයෙකුත් ආකාරයේ දේවල් තියෙනවා. හරි. හරකෙක් හරකෙක් කියන අදහස සැබවින්ම සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙනවා. එතකොට අපි හිතමු මේ හරක ගෙනල්ලා හම ගහනකොටත් හරක හම ගහනවා කියලා අදහසක් තියෙනවා. මේ මස්ටික වෙන් කරනවා. මස්ටික වෙන් කරලා අපි හිතමු විකුණන්න බලාගෙන ගොඩක් ගහනවා. මේ මස් කොට දැක්කහම අපේ පින්නත්නේ කාට හරි අදහසක් එනවද හරකෙක් කියලා? හරක් මස් කියනවා මිසක්ක හරකෙක් කියන සංඥාව එන්නේ නැහැ. අන්න ඒ විදිහට අපේ මේ ජීවිතය දෙකට කඩා ගත්තොත් අපි මේ හිතාන් ඉන්න තනියම ඉන්නවා කියලා කියන ජීවිතය කොච්චර පහසුද බලන්න. දෙකට කඩා ගත්තොත් කියලා කියන්නේ කොහොමද මේ කැඩීම වෙන්නේ? අපේ මනසින් අපි දකින්න ඕන පින්නත් මේ දෙක වෙන් වශයෙන්. අන්න එහෙම දැක්කහම අපිට තේරෙනවා මෙතන ප්‍රධාන සන්තති දෙකක් තියෙනවා. ඒ නාම සහ රූප කොටස් වලට පුදුමාකාර විදිහේ අපිට පේන්නේ නැති වසා ගැනීමක් තියෙනවා අපේ මනසේ. අපේ පින්නත් එකද මේ ළඟම තියෙන දේ පේන්නේ නැහැ පුදුමාකාර විදිහට ඒක වැහෙනවා. හරි. ළඟම තියෙන දේ අපිට පේන්නේ නැහැ අපේ පින්නත් නේ පුදුමාකාර විදිහට ඒක වැහිලා තියෙන්නේ. අන්න ඒක
දුරුකර ගණ්ඩනං මේ රූපී අරූපී කොටස්වල තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගණ්ඩ ඉස්සෙල්ල මේ දෙකේ මේ දෙක අත්දකින්න පුළුවන් ගන්නට අපේ මනස සකස් වෙන්න ඕනේ. අන්න ඒක සකස් වෙනකොට අපිට දැනෙනකොට මේ දෙක වෙනම දෙයක් කියලා ඒක විදර්ශකයෙකුට මූලිකව ඇති වෙන්න පුළුවන් දෙයක්. අන්න එදා පටන් ඒ තැනත්තා අම්මව මතක් වෙනකොට දෙකට වෙන් වෙලා පේන ස්වභාවයක්, ඒ කියන්නේ නාම කොටස වෙනව රූප කොටස වෙනම තියෙන සිද්ධියක් මෙතන. තාත්තව දකින්නකොට එහෙමයි කියලා අන්නේ සිහිය පවත්ව ගන්න ඕනේ. අන්න ඒ සිහිය ඇති වෙලාවට අපේ පින්වත්නි අපිට සත්වයක පුද්ගලයක කියන අදහස එන්නේ නැතුව අපේ හිතට එන අදහස තමයි මේ නාම රූප පරම්පරා දෙකක් කියලා. හරිද? අන්න එහෙම තමයි මේ කියන தত্ত্বය උදා වෙන්නේ. ඒ කියන්නේ ditthi visuddhi කියලා කියන එක අන්න ඒ විදිහට තමයි අපිට වටහා ගන්න වෙන්නේ. මේ தত্ত্বයට පත් වෙච්ච කෙනාට මේ දෙක වෙන් වෙලා පේන ස්වરૂපයක් තියෙනවා. ඒ සිහිය රැකගත යුතුව තියෙනවා. ඒ කියන්නේ එහෙම සිහියක් ඇතිනොත් ඒක පරිස්සමෙන් බොහෝම පරිස්සමෙන් රැක ගන්න ඕනේ. එහෙම අදහසක් ඇති වෙන වෙලාවක ඊට අදාළ පරිසරය මට මොනවාරි දෙයක් දැනුණා. ඒකත් එක්ක මම මේ මට මේ අහවල් පරිසරයේදී මේක දැනුනේ තේරුනේ කියලා ඒවා හොඳට වටහාගෙන තිබුණොත් ඒ පරිසරය පවා අපිට අවශ්‍ය කරන ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථා සම්බන්ධයක් හැදෙනවා අපේ පින්වත්. හරිද? ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ හිත ඔන්න ඔය කඩඉම් තුන අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ සීලයෙන් පිරිසුදු විය යුතු වෙනවා. ඒ වගේම සමාධිය ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම ප්‍රඥාව ඇති කරගන්න වෙනවා. මූලිකව ඉතා මූලිකව ඒ කාරණා තුන අත්‍යවශ්‍යයි. සීලය, සමාධිය සහ ප්‍රඥාව කියන එක. ඉතින් ඒක නිසා ඒ ඇති කරගන්න අවබෝධය තමන්ගේ තුලින් ඕනෑම වෙලාවක යමක් තේරුම් ගන්න පුළුවන් විදිහට සකස් කරගත යුතු වෙනවා. ඉතින් මෙන්න මේකෙන් අපි දැන් කෙටියෙන් බලමු මේවා කරේ නැත්තම් විශේෂයෙන් සීල විසුද්ධිය අපේ මේ පිරිසිදු බවට හේතු වෙන ආකාරය මේක නෙකෙරුවොත් එතන තමයි අපි දැනගන්න ඕනේ. මේක නෙකෙරුවොත් අපේ පින්වත්නි අපිට කවමදාක්වත් පුළුවන්කමක් නැහැ නිකන්නම් අවබෝධ වෙන්නේ නැහැ. තේරුම් ගන්න කවදාකවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ බලන්න අපි කතා කරලා තියෙන දේවල් වලට අනුකූලව පුංචි විග්‍රහයක් කරගන්නටයි සූදානම් වෙන්නේ. සීලය කියන දේ අදිෂ්ඨානයෙන් සමාදන් වෙන්න ඕනේ. එහෙම අදිෂ්ඨානයෙන් සමාදන් වුණාම යම්කිසි කෙනෙක් සීලය, ඒ කියන්නේ මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, අදත්තා දාන කරන්නේ නැහැ, කාමේ වර්ධව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ කියලා අදිෂ්ඨානයෙන් සමාදන් වෙනවා. එහෙම අදිෂ්ඨානයෙන් සමාදන් වුණාට පස්සේ අපි දන්නව නේද මේ රකින්න ඕනනේ. ඉතින් රකින්න හදන හැම වෙලාවකම වෙනදා කැඩිච්ච සිල්පදයක් රැකගන්න ඕන කියන හැම වෙලාවකම මොකද වෙන්නේ? අපිට සිහියෙන් ඉන්න වෙනවද නැද්ද? හරි. ඇයි වෙනදා මගේ අතින් ප්‍රාණඝාත කෙරුණා, දැන් ප්‍රාණඝාත කෙරෙන්නේ නැහැ, එහෙනම් සිහියෙන් ඉන්න වෙලා. වීරයෙන් ඉන්න වෙනවද නැද්ද? ඇයි මම වීරයෙන් මේක රැකගන්න ඕනේ කියලා ඉන්න අකුසලයේ මැඩ පවත්වාගෙන ඉන්න වෙලා. මොකද්ද මේ? අපි යම්කිසි ආකාරයක සීලයක් රකින්නකොට ඔන්න අපේ හිතේ තියෙන අපිට අත්‍යවශ්‍ය වෙන ස්වභාවයන් වර්ධනය වෙන ආකාරය. ඒ කියන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව කියන ගුණාංගයන් අපේ පින්වත්නි ඉතාම ඉක්මනින් මේ දේවල් උත්සාහ කරද්දී සිල් රකෙද්දී වර්ධනය වෙන්න ලොකු හේතුවක් වෙන්නේ. ඒකයි ඒක දැනගෙනම අපි සිල් රකින්න ඕනේ. අනිත් එක ඒක දැනගෙනම සිල් රකින්නකොට ඒක අඛණ්ඩව කරගන්නත් පුළුවන් වෙනවා. මෙහි තියෙන වටිනාකම දැනගෙන මොකද පටිච්චසම්පාද ධර්මයේ කවදාහරි අපි තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා අපි මේ සීලය රකින්න ඕනේ කියලා එහි වටිනාකම දැනගත්තාම අපිට
පැහැදිලිවම මේක කරන්න හිතෙනවා පින්වත්නි එකෙන් ලැබෙන ලාභයන් දැනගත්තාම ඉතින් ඒ නිසා වෙන්ම අපි මොකද කරන්න ඕනේ මේ සිහිය වර්ධනය කරගන්න වීරිය වර්ධනය කරගන්න ඉවසීම ඒකාග්‍රතාවයට අවශ්‍ය වෙන දේ වර්ධනය කරගන්න මේ විදිහට සමාදන් වෙලා ආරක්ෂා කරන්න සමාදන් වුණාම දවසින් දවස දවසින් දවස දවසින් දවස අමාරුවෙන් හරි මේක රකින්නකොට සිහියෙන් ඉන්න වෙනවා වීරියෙන් ඉන්න වෙනවා ඉවසීමෙන් ඉන්න වෙනවා එහෙම මේ බලන්න අපේ හිතේ හැටි සිහියෙන් ඉන්න හැම වෙලාවකම සිහිය වැඩි වෙනවා වීරියෙන් ඉන්න හැම වෙලාවකම වීරිය වැඩි වෙනවා අපි ඒක හොඳටම දන්නවා සාමාන්‍ය ජීවිතේ ඉවසන්න 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 පුළුවන් හැකියාව වර්ධනය වෙනවා අපි කියනවා කලින් වගේ නේ මට දැන් ඕන දෙයක් ඉවසන්න පුළුවන් මම ඒකට පුරුදු වෙලා තියෙන කියලා ඉවසීමෙන්මයි ඉවසීම වර්ධනය වෙන්නේ එනම් අර පීනලාමයි පීනලා ඉගෙන ගන්න ඕන වගේ සිහියෙන් ඉඳලාමයි සිහිය වැඩි වෙන්නේ වීරියෙන් ඉඳලාමයි වීරිය වැඩි වෙන්නේ ඉවසීමෙන් ඉඳලාමයි ඉවසීම වැඩි වෙන්නේ මෛත්‍රියෙන් ඉඳලාමයි මෛත්‍රිය වැඩි වෙන්නේ උපේක්ෂාවෙන් ඉඳලාමයි උපේක්ෂාව වැඩි වෙන්නේ මේ හැම ගුණාංගයක්ම අපේ මානසිකාරයේ කෙරි 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 මේ පුහුණුව ලබන්න ඕනේ අන්න ඒ සඳහා තියෙන ප්‍රබලම වැඩපිළිවෙල තමයි යම් කිසි කෙනෙක් ඒ කියන්නේ ආරම්භකම ප්‍රබලම වැඩපිළිවෙල තමයි යම් කිසි කෙනෙක් සීලය හරියට ආරක්ෂා කරන්න සමාදම් වෙලා අන්න එතකොට අපේ පින්වත්නි මොකද වෙන්නේ යාට සිහියෙන් ඉන්න වෙනවා වීරියෙන් ඉන්න වෙනවා ඉවසීමෙන් ඉන්න හැම වෙලේම සිල්පදයක් රකින්න රකින්න වාරයක් ගන්න සිහිය වැඩි වෙනවා රකින්න රකින්න වාරයක් ගන්න වීරිය වැඩි වෙනවා රකින්න රකින්න වාරයක් ගන්න ඉවසීම අදිෂ්ඨානය ආදී ඔක්කොම වැඩි වෙනවා මොකද අදිෂ්ඨානයෙන් ඉන්නපෑ අපි අදිෂ්ඨාන කරගත්තා නම් මේ සීලය කඩන්නේ නැහැ කියලා අදිෂ්ඨානයෙන් ඉන්න ඕන වීරයෙන් ඉන්න ඕන අන්න බලන්න මේ මූලිකව අපිට මේ සීලය තුලින් සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨාන වෙනි බොහෝ ගුණාංගයන් වර්ධනය වෙන්න විශාල හේතුවක් වෙනවා හිත ඉතාම නරකට තිබුණ හිත මේ පුහුණුවත් එක්ක මොකද වෙන්නේ සීලය කැඩෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා ඒපත් වෙනකොට මොකද වෙන්නේ සීලයෙන් පිරිසිදු වීම කියලා කියන්නේ වෙනදා වෙච්චාර ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනා වාච ආදී නොයෙකුත් කර්මපතයන් සිද්ධ වෙන ක්‍රියාවන් අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ විතික්‍රමන මට්ටමට මේ හැංගීම යන්නේ නැහැ ඒක පුරුදු කරාට පස්සේ හැම වාරයකම සිහිය වැඩි වෙනවා හැම වාරයකම වීරය වැඩි වෙනවා හැම වාරයකම ඉවසීම අදිෂ්ඨානය වැඩි වෙනවා එතකොට ඒක අපිට දැනෙන ආකාරය පින්නත් මේ අපි කරන්නේ ශාස්ත්‍රීය විග්‍රහයක් වුණාට ඒක දැනෙන්නේ කොහොමද සාමාන්‍ය පුද්ගලයාට පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවස පහසුයි දෙවෙනි දවසට වැඩිය තුන්වෙනි දවස පහසුයි තුනට වැඩිය හතර පහසුයි හතරට වැඩිය පහ පහසුයි මේ විදිහට හැම වෙලේම එකින් එක එකින් එක එකින් එක අපිට නොයෙකුත් ආකාරයේ පහසුවක් ඇති වෙනවා අපේ පින්වත්නි සීලය රකින්න කලින් අමාරුවෙන් රැක්ක සීලය ටික ටික පහසු වෙනවා අන්න බලන්න ඒකත් එක්ක අර සීල් කැඩෙන්න හේතු වෙන්නේ ප්‍රබල අකුසල් මේ ප්‍රබල අකුසල් වලින් හිත මිදෙන්නේ හේතු සහගතව මම ඒකයි කියන්නේ හේතුඵල ධම කතා කරන්නේ අපි මේ කොයි විදිහටද හේතු අපේ තුලින් අත්දැකීමින්මයි මේ අත්දැකීම ලබා ගන්න ඕනේ අපේ තුලින් මේ මේ ක්‍රියාව අත්දකින්න අපි හැමදාම කියනවානේ හැමදාමත් අපි මතක් කරනවා වෛද්‍යවරයාට ඇවිල්ලා කවුරු හරි ලෙඩක් කියනකොට වෛද්‍ය හැඟීමක් නැත්තම් ලෙඩ ගැන හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා ඒ එයා ඉගෙනගෙන තියෙන හින්දා නැති කෙනෙකුට එහෙම වෙන්නේ නැහනේ හැබැයි අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා පින්වත්නි වෛද්‍යවරයාට කවුරු හරි ඇවිල්ලා ලෙඩක් කියනකොට ඒ එන හැඟීම නවත්ත ගන්න බෑ ඒ එන හැඟීම නවත්වා ගන්නට නොහැකි අන්න එතනදී අපිට තීරණය කරන්න පුළුවන් නේද ඒ කියන්නේ අතීත හේතු තිබුණා නම් වර්තමානයේ මේ සිතුවිල්ල එන එක නවත්ත ගන්න බෑ එතකොට යම් හේකින් හරිද යම් හේකින් අපිට තිබුණා නම් හරිද යම් හේකින් අපිට
නොතිබුණා නම් මේ අවශ්‍ය කරන දේවල් තිබුණා නම් අවශ්‍ය කරන පුහුණුව ඒක වෙනවා නොතිබුණා නම් නොවෙනවා එහෙනම් සිහිය නුවණ වීරිය ඉවසීම අදිෂ්ඨාන වැනි ගුණාංගයන් වර්ධනය කෙරිලා තිබුණා නම් අන්න සිල් රැකෙනවා හරි ඒක පටිච්චසමුප්පන්නෝ සිද්ධ වෙන දේ ඒවා පුරුදු නොකරලා තියෙන තාක් කල් සීලය රැකෙන්නේ නැහැ සීලය රැකෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත කතාව හරි එතකොට මෙන්න මේක අපි පුරුදු පුහුණු කරගන්න වෙනවා අපේ ජීවිතයේ කරන කියන හැම දෙයක්ම මේ විදිහට හේතුන් අනුව සිද්ධ වෙන්නේ ඒවා අපිට හොයාගන්නත් වෙනවා නමුත් සීල් රැක්කොත් වේගවත් ඉතා වේගවත් ආරම්භයක් මේ ගමන මුල පුරන්න මේ ගමන තුල ඉදිරියට තමන්ගේ කටයුතු සම්පාදනය කරගෙන යන්න හොඳ ඉතා හොඳ ප්‍රවේශයක් තමයි මේ සීලය ආරක්ෂා කිරීම සීලය ආරක්ෂා කරන කෙනාගේ චිත්තසංතානයේ ඒ හේතුවෙන් සිහිය වීරය ඉවසීම අදිෂ්ඨානය මෛත්‍රිය උපේක්ෂාව ආදී අත්‍යවශ්‍ය ගුණාංගයන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒක එතනින් අපිට මේ හේතුඵල ධම තේරුම් ගැනීම පිළිබඳව අපි මේ සිද්ධ කරන දේශනා මාලාවේදී දැන් ඉතින් ක්‍රියාත්මක භාවයක් ගැනයි අද කතා කරේ. ඒ හැම එකක්ම පැහැදිලිවම හේතුඵල ධමට එකඟයි පින්වත්නි. කොච්චර ඉහළට කතා කරත් ඒ හැම තැනකම කොච්චර ප්‍රබලව මේ ලෝකේ හිටියත් කොයි තරම්නම් තමන්ගේ ජීවිතය සුඛිත මුද්ද කරගෙන හිටියත් ඒ හැම තැනකම පටිසම්පාදේ ක්‍රියාත්මකයි ඒ හැම තැනකම පටිසම්පාන් ධර්මය ක්‍රියාත්මකයි පිනත්නි ඉතින් මේ බව තේරුම් අරගෙන මෙහි තියෙන සැබෑ තත්ත්වය හොඳින් වටහාගෙන අපි හේතුඵල ධමයට අනුකූල මානසිකත්වයක් ඇති කරගැනීමේ ඉතාම දැඩි ක්‍රියාමාර්ගයක් අරගෙන යන්නට ඕනමයි. ඒක හින්දා නිබඳව නිරතුරුව සීලය රකින්නට ඕනේ. මේ සීලය රැක්ක කෙනෙකුට තමයි එහි තියෙන වටිනාකම තේරෙන්නේ මොන තරම් තමන්ගේ හිත සුවපත්භාවයට අරන් තියාගන්න පුළුවන්ද කියලා. මොන තරම් නම් තමන්ගේ හිත සුවපත්භාවයට අරන් තියාගන්න පුළුවන්ද කියලා ඒකත් එක්ක උපදින ප්‍රමෝදය කියලා. දුර්වල ප්‍රීතියක් තියෙනවා පින්වත් නී මේ විදිහට සිල් රකින්න කෙනෙකුගේ චිත්තසංතානයේ යම් කිසි කාලයකදී ප්‍රබලව මේ දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ ප්‍රබල හැඟීම් ඇති වෙනවාමයි මේවා රැක ගැනීම සඳහා තමන්ගේ ජීවිතයේ අවශ්‍ය කරන ගුණධර්ම රැක ගැනීම සඳහා ඒ ප්‍රබල හැඟීම් ඇති වෙනවාමයි පින්වත් නී ඒ මොකද ඒවා වෙන්නේ සිහිය හොඳ හින්දා වීරිය හොඳ හින්දා ලෞකික ජීවිතේ පවා සාර්ථක වෙන්න විශාල හේතුවක් වෙනවා ලෞකිකත්වයේ සාර්ථක වෙන්න පවා විශාල හේතුවක් වෙනවා ඉතින් ඒක අපි ඉතා හොඳින් වටහා ගන්නට ඕන මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුපත් කරගන්න ඒ වගේම මේ ජීවිතයේදී මුතුම් නිවනින් සැනසීමේ අදහසක් තියෙන සෑම කෙනෙකුම ඉතාම පැහැදිලිව තමන්ගේ නොදුටු කඩඉම දැක ගැනීම සඳහා තමන්ගේ ජීවිතයේ සත්‍යතත්ත්වය තේරුම් ගැනීම සඳහා වෙහෙසෙන්න ඕන අධික වෙහෙසකට එන්නට ඕනේ අධික වෙහෙසකින් ලබාගත යුතු ධර්මයක් තමයි මේ අවබෝධය කියලා කියන්නේ වෙහෙස වෙලා කරගත යුතු දෙයක් හැබැයි කරගත්තට පස්සේ බොහෝම පහසුවේ ජීවත් වෙන්නට ඉතින් ඒක නිසා හැම කෙනා කෙරෙහිම අපි අතිවිශාල ආශිර්වාදයක් සිද්ධ කරනවා තමන්ගේ ජීවිතයේ සීලයෙන් පුරවා ගන්න කාරණා සහිතව පටිච්චසමුප්පන්න ධර්මය ආදී උතුම් ධර්මයන් අපේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සුපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් හැම දෙනාටම ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සාසනං සිරං රක්ඛන්තු දේශනං සිරං රක්ඛන්තු මං පරන්ති හේතුඵල ධම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කර ගැනීමේදී ශීලය රැකීමේ වැදගත්කම
ශීලාදී ගුණධර්මවල පිහිටා කටයුතු කිරීමේ වැදගත්කම අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශනයෙන් මනා ලෙස පැහැදිලි වුණා. එය ජීවිතය ආලෝකමත් කරන්නාසේම මෙලෝ පරලෝ වශයෙන් ජීවිත ඉලක්ක ජයග්‍රහණය කර ගැනීමට අවැසි මඟ තනා දෙන බවත් අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශනයෙන් පැහැදිලි වුණා. ඉතින් මේ හේතුඵල ධර්ම පිළිබඳ මූලික අවබෝධයයි ඔබ ලබන්නේ ඉදිරි සතිවලදී ඔබට හැකියාව තිබෙනවා අපේ හාමුදුරුවන්ගෙන් සෑම අඟහරුවාදාවක උදේ 7 සිට 8 දක්වා මේ හේතුඵල ධර්ම පිළිබඳව තවත් ගැඹුරු ද පියවරෙන් පියවර අත්දකින්නට. ඉතින් ඒ සඳහා ඔබට අඛණ්ඩව ජාතික රූපවාහිනී සාර සංකල්ප වැඩසටහන හා රැඳෙන්නටයි ආරාධනා කරමින් අපි අද ස්තුතිවන්ත වෙමු අපේ ගෞරවනීය ආරාධනාවේ පරිදි රූපවාහිනී වැඩමව අව달 කොළඹ හත විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම වැය උඩ දුඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටාන ආචාර්ය විනය ආචාර්ය විද්‍යාවේදී අවසරයි අපි උඩ දුම්බර කාශ්‍යප හාමුදුරුවන්ට නමස්කාර පූර්වක ස්තුතියම පිරිනමනවා. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතීනි හෙටත් ඔබට උදේ 7 සිට 8 දක්වා සාර සංකල්ප වැඩසටහන සමග සම්බන්ධ පුළුවන් හෙට බදාදා දිනේ කොටනෙඩි පුඤ්ඤානන්ද අපේ හාමුදුරුවන් සහභාගී වන කර්මයේ පිළිබඳ ධර්මදේශනයේට ඔබට සහභාගී වන්න පුළුවන් ඒ දකින්නට අසන්නට ඉතින් ඊටත් ආරාධනා කරමින් අද දිනේ වඩා සාර්ථක වේවා තව නොබෝ වේලාවකින් ඔබ රැකියා ස්ථානවලට යනවා වෙන්නට පුළුවන් දවසේ රාජකාරිය ආරම්භ කිරීමට සූදානම් වෙනවා වෙන්නට පුළුවන් ඒ සීලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ වැඩසටහන නිමවටපත් කරනවා තෙරුවන් සරණයි.